මහ දිස්ත්‍රික්කයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තුවත් මේ රටේම ජනතාවගේ බලාපොරොත්තුවත් ඉටු කිරීම තමයි අපේ වගකීම. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා අපිට විශ්වාසයි. හතර වටින්ම ජනතාව මාලිමාවට ඡන්ද දෙනවා. උතුරෙත්, නැගෙනහිරත්, දකුණත්, බස්නාහිරත්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග මැලේ සියලු ජනතාව මාලිමාව ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුව තුළ හොඳ ශක්තිමත් රට හදන ආණ්ඩුවක් ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. කොහොමද ඉදිරියේ මොනවද තියෙන හදිසි බලාපොරොත්තු වේ මොනවද තියෙන රට ජනතාවට දෙන්න ඉක්මන් සහනෙ මොනවද තියෙනවා? ඇත්තටම මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි පරිපූර්ණ කැස්තමෙන්තුකින් මේ අවුරුද්ද අවසන් වෙනකොට අතුරු සම්මත ගිණුමකින් අපි මුදල් සම්මත කරගන්නවා. ඊට පස්සේ අපි ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී ලබන වසර සඳහා වෙච්ච අයවැය ඉදිරිපත් කරනවා. ඉතින් අයවැය තුළ තමයි අපේ ආර්ථික උපාය මාර්ගික වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. මේ මාස 3ක 4ක කාලය ඇත්තටම ජනතාවට යම් යම් සහන ලබා දෙමින් මේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කෙටි කාලීන පියවර ගන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. පැහැදිලිවම ඇත්තටම ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ හොඳ ශක්තිමත් ආණ්ඩුවක් ලැබුණම අපිට ආර්ථික ප්‍රතිපත්තිවලට අදාළ බොහෝ දේවල් පාර්ලිමේන්තු තුළ සම්මත කරන්න පුළුවන්. ඉතින් නව අමාත්‍ය මණ්ඩලය ලබන 21 වෙනිදාට කලින් අපි දිවුරුම් දෙනවා. 21 වෙනිදා පාර්ලිමේන්තුව පටන් ගන්නවා. ඒත් එක්කම පාර්ලිමේන්තුව තුළ ඉක්මනින් කඩිනම් ආර්ථික යෝජනා සම්මත කර ගැනීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කලිනුත් කියලා තිබුණා අමාත්‍ය මණ්ඩලයේ උපරිම 25යි. ඊට වඩා එක දූරයක්වත් වැඩි වෙන්නේ නැහැ. ඊට වඩා අඩු වුණොත් මිසක් වැඩි වෙන්න නෑ. සමතුමනේ අධිවේගී මාර්ග ඔබතුමා බලන් යනවා දැක්කා. කොහොමද ඒක ඇත්තිකපණි ක්‍රියාත්මක වෙනවා? කඩවතේ ඉඳලා මීරිගම දක්වා අධිවේගය භාගයට නවත්තලා තියෙන්නේ. අපි දැනටමත් මිලියන 7500ක් රජයේ අරමුදල් යොදන්න යෝජනා කරලා තියෙනවා. ඒ දැනට తాවකාලිකව නතර වෙලා තියෙන වැඩ කටයුතු අපි ලබන වසරේ අවසන් කරනවා. ඒත් එක්කම අලුත් ණය යෝජනාවක් කරහා ඒ කොටස සම්පූර්ණයෙන්ම අවසන් කරන්න අපි ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නවා. ඒක ඇමතුමා දැන් අධිවේගී මාර්ගයේ අපි පහුගිය දවස්වල මාධ්‍යලා දැක්ක විශාල දූෂණයන්ට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඇමතිවරයා සහ ඥාති පිරිස එකතු වෙලා ගහපු ගසා කෑම සමග මේවා සම්බන්ධයෙන් මොකද කරන්නේ? හදන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්, වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් අපි පරීක්ෂණ පවත්වලා ඒ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අපි ඉදිරියටත් ක්‍රියාමාර්ග ගති යුතුව තියෙනවා. ඉතින් වෙච්ච දූෂණ වංචා හොයහාම ඉන්න ගියොත් වැඩක් කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා වෙච්ච දේවල් හොයන ගමන් අලුතෙන් ඉදිකිරීම සහ අලුත් ගොඩනැගීම් කඩිනමින් කළ යුතුව තියෙනවා. ඒ නිසා මේ අධිවේගී පාර නතර වෙලා තියෙන ටික ඉක්මනින් අපි පටන් ගන්න සැලසුමක් තියෙනවා. දැනටමත් පොතුවැර ඉඳලා රමුක්කන දක්වා කොටස ඉදිවීමින් යනවා. ඒ කඩිනම් කරන්න අපි විවිධ පියවරයන් ගත්තා. ඒ ගෙවීම් ප්‍රමාද වෙලා තිබුණා. ඒ ගෙවීම් ඉක්මනින් ලබා දෙන්න මැදිහත් වුණා. ඒ වගේම පහුගිය කාලය තුල ලක්ෂයේ පාරවල් වලට මුදල් ගෙවලා තිබුණ නැහැ. 1500 පාරවල්ට මුදල් ගෙවලා තිබුණ නැහැ. ඉතින් පහුගිය කාලය තුල ඉන් කොටසක් ගෙවන්න අපි තීරණය කරා. එතකොට ඒ ඇයට යම් අසාධාරණයක් වුණා නම් කොන්ත්‍රාත්කරුවන්ට ඒ ඇයට දැන් සාධාරණ ඉෂ්ට වෙනවා. ඒ වගේම අලුත් ඉදිකිරීම් සඳහා අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ලබන වසරේදී අපි බලාපොරොත්තු වෙනවා. කම්පා ජනතාව වැඩිපුරම ඔබතුමාල වෙන විශ්වාසය ලැබුවා. ගම් වතුර විශාල ප්‍රශ්නයක්. කඩිනම් සහ දීර්ඝකාලීන විසඳුම් මොනවද ඔබතුමාගේ ගම්පහ ගම් වතුරේ? ගම්පහ නගරයේ යටවෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ අධිවේගී පාරත් එක්ක ඇති වෙලා තියෙන ජල ගැල්ම. ඒක බාගට නතර කරාම මේ ප්‍රශ්නේ දිගටම තියෙනවා. ඉස්සර ගම්පහ නගරය කවදාකවත් යට වුණේ නැහැ. මේ වසර 3-4ක ඉඳලා තමයි ගම්පහ නගරය යට වෙන්න පටන් ගත්තේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ අධිවේගී මාර්ගයත් එක්ක ජල බැස්පට අදාළ කරන නිසි පියවර නොගැනීම. ඉතින් ඒ කඩිනම් පියවර සඳහා තමයි මිලියන 7500ක් වෙන් කරලා ඉක්මනින් මේ කටයුත්ත අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේ අපි දන්නවා 88 ගත්ත TTH ගත්ත විශාල පිරිසකට අසාධාරණයක් වුණා, මරණයට පත් වුණා. ඔබතුමා මේ පක්ෂය ගොඩනගන්න ගොඩක් මේසුණු කෙනෙක්. ඒ අය වෙනුවෙන් මොනවද ඉක්මනින් කරන්න ගන්න පියවරය ඇයට සාධාරණයක් වෙන්නේ? ඒ අයගේ බලාපොරොත්තු අරමුණ උනේ සාධාරණ යුක්තිගරුක සමාජයක් හදන්න. ඒක තමයි අද ඒ අය වෙනුවෙන් අපි කරන උපරිම ගෞරවය, උපරිම ආචාරය. ඉතින් මේ රට වෙනුවෙන්, රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන්, ස්වෛරී භාවය වෙනුවෙන්
ජීවිත පරිත්‍යාග කරපු ඒ සියලු දෙනාටම අපිට කරන්න පුළුවන් උපරිම ගෞරවය තමයි ඔවුන්ගේ අරමුණ ඉටු කිරීම සඳහා වත්මන් පරපුරේ අපි මැදිහත් වෙන එක. ඒ වගකීම, ඒ යුතුකම අපි අද නොපිරෙලා ඉටු කරමු. ඒ අය වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද ඉස්සරහදී? යම් සමහරව අපි හිතනවා මරණ සාතියක සමහරට නැති ඇති. විශේෂයෙන් රෝහණ විජේවීර සහෝදරයාට වෙච්ච අසාධාරණේ. ඒ මරණ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්, එහෙම ගොඩක් පිරිසක් අපි අතරින් නැති වුණා, අපෙන් වෙන් වුණා. ඒ විවිධ සිදුවීම් ගොඩක් තියෙනවා. ඒයට සාධාරණ ඉටු කරන්න අපි ඉදිරියේදී ඒකට අදාළ කරන නෛතික ක්‍රියාමාර්ගත් ගන්නවා. උතුරේ දකුණේ විතරක් නෙමෙයි, උතුරෙත්, ඒ වගේම හමුදාවේ පොලිසියේ සොල්දාදු නිලධාරීන් පහුගිය කාලය තුළ මෙවැනි සිදුවීම් වලට ලක් වුණා. හේතුව සහ සිද්ධිය කුමක් වුණත් එවැනි ඝාතන වලට ලක්වෙච්ච එකේ හොය බැලීමක් කළ යුතුයි. ඒ අතුරුදහන් වෙච්ච අය ගොඩක් ඉන්නවා. එයාට එයාගේ පවුල් වලට සාධාරණ ඉටු විය යුතුයි. ඒ වෙනුවෙන් අනිවාර්යෙන් අපි මැනියත් වෙනවා. ඒ වගේම ඇමතුමා, මා ඡන්දයක් එනකොට ඉස්සෙල්ලාම එනවා විජේ කුමාරතුංග ඝාතනය, ප්‍රේම කීර්ති ඝාතනය, ඒ සියල්ල ඔබතුමාලට බැර කරලා තියෙනවා. දැන්වත් මේ වලින් මිදෙන්න යම් ක්‍රියාත් කරලා මොකක් හරි දෙයක් කරනවා? විජේ කුමාරතුංග ඝාතනයේ ඉතින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියම කිව්වනේ මේ එක්සත් ජාතිපක්ෂෙන් කරපු එකක් කියලා. ඒ නිසා මම හිතන්නේ ඒ ගැන වෙන අයගේ සාක්ෂි ඕනේ නැහැ.